කොහොමද ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා SL Tech Tube YouTube channel එකට. ඉතින් ඔන්න අද අපි ගෙනල් තියනවා MI ලගේ අලුත්ම device එක වෙන Redmi Note 10 device එක. ඉතින් අපි ඉක්මනින්ම යමු අපේ unboxing video එකට. හරි යාළුවනේ ඉතින් අපේ Note 10 එකේ box එක ඔයාලට දැන් බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ උඩ polythene එකක් තියෙනවා අපි මේක ඉවත් කරගමු. ඒ වගේම box එකේ උඩම MI logo එක තියෙනවා ඔයාලට දැන් බලා ගන්න පුළුවන්. ඒ වගේම Redmi Note 10 කියලා ගහලා තිනවා. සයිඩ් එකේ නු Redmi Note 10 කියලා ගහලා තිනවා. ඒ වගේම මම මේක අරන් තින්නේ Onyx Grey කියන කලර් එක. ඒ වගේම 4GB RAM එකක් සහ 64GB ROM එකක් මේ device එකේ අන්තර්ගත වෙනවා. හරි යාළුවනේ අපේ box එක open කරගත්ත හැටියෙම අපේ MI Redmi Note 10 device එක තියෙනවා. ඉතින් මේක ගොඩක්ම ලස්සන device එකක්. හරි අපි පොඩ්ඩක් මේක පැත්තකින් තියලා අපේ box එක ඇතුලේ තව මොනවද තියෙන්නේ කියලා බලමු. ඉතින් මෙන්න මේ වගේ පුංචි booklet එකක් වගේ හම්බෙලා තිනවා. අපි ඒකත් open කරගෙන බලමු. ඒක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් ඒක ඇතුලේ පළවෙනියටම sim removing tool එක තියෙනවා. ඒ වගේම අපේ mobile එකට හම්බ වෙච්ච paperworks ටික අපිට දැන් බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපේ mobile එකට හම්බ වෙච්ච original silicon back cover එක තියෙනවා. හරි අපි පොඩ්ඩක් ඒකත් පැත්තකින් තියාගෙන box එක ඇතුලේ තව මොනවද තියෙන්නේ කියලා බලමු. ඉතින් ඊට පස්සේ අපේ 33 watt super fast charging adapter එක තියෙනවා. ඒ වගේම ඒකට හම්බ වෙච්ච කේබල් එක තියෙනවා. හරි. ওই දේවල් තමයි අපේ box එක ඇතුලේ තියෙන්නේ. හරි යාළුවනේ ඉතින් මේක උඩින්ම MI කියලා ගහලා තියෙනවා. ඒ වගේම Note 10 කියලා ගහලා තියෙනවා. ඉතින් මේක Super AMOLED Display එකක් නෙමෙයි. මේක AMOLED dot display එකක්. ඉතින් ගොඩක් අය හිතන් ඉන්නවා මේක Super AMOLED Display එකක් කියලා. ඉතින් මේක අඟල් 6.43ක ලොකු display එකක්. ඒ වගේම 33 watt fast charging technology එක තියෙනවා. ඒ වගේම milliampere 5000ක massive battery capacity එකක් මේකට තියෙනවා. ඉතින් මේකේ chipset එක විදිහට තියෙන්නේ Qualcomm Snapdragon 678 කියන 11 nanometer octa-core processor එක. ඒ වගේම megapixel 48ක main camera එකක්ද මේ phone එකේ තියෙනවා. හරි යාළුවනේ ඔන්න අපි polythene එක ඉවත් කරන්න යන්නේ මේ phone එකේ. ඉතින් ඔයාලා පේන ඇති මේ phone එක ගොඩක්ම ලස්සන mobile එකක්. ඉතින් මේක තමයි Redmi ලාගේ අලුත්ම mobile එක. Redmi Note 10. හරි යාළුවනේ ඔන්න finally මගේ අතේ තියෙනවා Redmi Note 10 device එක. ඉතින් මේක තමයි Redmi ලාගේ අලුත්ම device එක. ඉතින් මේකේ බර ගැන කතා කරනවා නම් gram 170ක් gram 190ක් වගේ අතර තමයි මට නම් තේරෙන්නේ. ඒ වගේම මේකේ back එක හදලා තියෙනවා plastic වලින්. ඒ වගේම ඉස්සරහ glass එක Gorilla Glass 3 වලින් තමයි මේක ප්‍රොටෙක්ට් කරලා තියෙන්නේ. ඉතින් අපි ගෙවන ගානට හොඳ ෆෝන් එකක්. ඒ වගේම මේක අතට ගත්තාම ප්‍රීමියම් ෆීල් එකක් දෙනවා. ඉතින් ඒ වගේම මේකේ thickness එක ගොඩක්ම අඩුයි. ඒ හැන්ඩල් කරන්නත් හරිම ලේසි. හරි අපි මේ ෆෝන් එකේ Android version එක මේක මේ ෆෝන් එකේ කැමරා එක කොහමද ඒ දේවල් කතා කරන්න දැන් ඔයාලට මෙන්න මෙතන ස්ක්‍රීන් එකක් වෙටයි ඒක බලාගෙන ඉන්න. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔයාලට දැන් මගේ ස්ක්‍රීන් එක මේ පැත්තෙන් පේනවා ඇති. හරි අපි මේකේ මුලින්ම සෙටින්ග්ස් වලට යමු. සෙටින්ග්ස් තියෙනවා. ඒ වගේම මේ උඩින්ම තියෙන about phone. ඉතින් මේකේ උඩින්ම ගහලා තියෙන MIUI 12 version එක තමයි තියෙන්නේ. MIUI global version එක. ඉතින් මේකේ MIUI 12 original මේක නෙමෙයි ඉන්නේ. මේකේ light version එක තමයි ඉන්නේ. මොකද මේ අපි මේ වගේ ගානකට original මේක දෙන්නේ නැහැ. light version එක තමයි තියෙන්නේ. ඒකට මේකෙනුත් වැඩ කරගන්න පුළුවන්. ඒ වගේම මේකේ අලුත්ම Android version එක තමයි තියෙන්නේ. ඒ කියන්නේ Android 11. 11.0. ඉතින් මේ තියෙන Android 11. අර animation එක. ඒ වගේම මෙතන all specs වලට ගියොදී උඩින්ම තියෙනවා 4GB RAM එකක් කියලා. ඒ වගේම CPU එක octa-core max 2.20 GHz CPU එකක් තියෙනවා. ඒ වගේම ආයෙත් Android version එක තියෙනවා. Android update තියෙනවා. ඒ වගේම MIUI version එක ආයෙත් තියෙනවා. ඒ වගේම මෙතන පල්ලෙහාටම ගියොතින් internal storage එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන 64
ඉන්ටර්නල් ස්ටෝරේජ් එක තමයි මේ මොබයිල් එකේ තියෙන්නේ. නමුත් ඔයාලට මේක 6GB RAM එකකින් සහ 128GB ROM එකකින් මෙලදී ගන්න හැකියාව තියෙනවා. ඉතින් මේක තව ඔයාලට ඒකෙත් ඉඩම දීනම් ඔයාලට තව SD කාඩ් එකක් ගාලා තවත් ඉඩ වැඩි කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔය දේවල් තමයි කතා කරන්න තියෙන්නේ. ඒ වගේම පොඩ්ඩක් මේක අපි සිකියුරිටි පැත්තට යමු. පස්සෙලුනේ අපි පාස්වර්ඩ් ඇන් සිකියුරිටි කියන කොටසට ආවති. මෙතන ෆින්ගර් ප්‍රින්ට් අන්ලොක් තියෙනවා, ෆේස් අන්ලොක් තියෙනවා, ඒ වගේම අන්ලොක් විත් බ්ලූටූත් ඩිවයිස් කියලා එකක් තියෙනවා. මම ඇත්තටම බ්ලූටූත් ඩිවයිස් කියන එක අන්ලොක් බ්ලූටූත් ඩිවයිස් කියන එක තම යූස් කරලා නැහැ. මම ඉදිරියේදී ඔයාලට ඒක යූස් කරලා කියන්නම්. හරි, ඇත්තටම මේක ෆින්ගර් ප්‍රින්ට් රීඩර් එක තියෙන්නේ පවර් බටන් එකේ. ඉතින් ඔයාලා දන්නවා ඕන කෙනෙක්ගේ අත යන තැන තමයි පවර් බටන් කියන්නේ. ඉතින් මම පවර් කරන වාසයි මෙන්න මෙතනට ෆින්ගර් ප්‍රින්ට් රීඩර් එක දාපු එක. මොකද අපි ඔන් ෆෝන් එකක් ඔන් කරන ඕනෙම වෙලාවක පවර් බටන් එක ප්‍රෙස් කරන්න ඕනේ. ඒ හින්දා ඉක්මනින්ම අන්ලොක් කරගන්න හැකියාව තියෙනවා. අන් දැන් ඔයාලට ඒකේ වීඩියෝ එකක් පෙන්නන්නම්. ඉතින් ඔයාලට පේනවා ඇති දැන් මේක කොච්චර ෆාස්ට්ද කියලා. මෙතනට ඇඟිල්ල තියන්න විතරයි ඕනේ. අන්න පේනදි ගොඩක්ම ෆාස්ට්. ඉතින් ඔයාල දකින්නදි ෆින්ගර් ප්‍රින්ට් කොච්චර ෆාස්ට්ද කියලා. අපි ඉක්මනින්ම ආයි සෙටින්ස් වලට ගිහින් බලමු. නොටිෆිකේෂන් ඇන්ඩ් කන්ට්‍රෝල් කියන පැනල් එක යටද තියෙනවා ස්ටේටස් බා කියලා කොටස. ඒකට ඒකේ යටින්ම තියෙනවා හයිට් නොච් කියලා කොටස. ඉතින් මෙතන ඔයාලට ෆෝන් එක අර සාමාන්‍ය පොඩක් පරණ ෆෝන් එකගේ අර ලොකු නොච් එකක් බලා ගන්න ඕන නම් ඔයාලට මේ නොච් කියන එක ඔන් කරගන්න පුළුවන්. මෙතන නොච් වර්ග දෙකක් තියෙනවා. ඉතින් ඒ දෙකෙන් ඕනම එකක් ඔන් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අර අලුත් විදියට ෆෝන් එකේ කැමරා එක විතරක් පේන්න ඕන නම් ඔයාලට ඒ විදියට හයිට් කරගන්න පුළුවන්. මම දැන් ඔයාලට පෙන්නන්නම්. මේ මෙතන කැමරා එක විතරයි පේන්නේ. ඒ කියන්නේ මෙතන හයිට් කරලා තියෙන. දැන් මම ඔයාලට නොච් එක ඇඩ් කරලා පෙන්නන්න. හරි, දැන් ඔයාලට පේන ඇති මෙතන නොච් එකක් ඇඩ් වුණා. ඉතින් ඒක මම මේ ෆෝන් එකේ දකින ස්පෙෂල් ෆීචර් එකක් අනිත් ෆෝන් වලට වැඩිය. හරි, ඔය දේවල් තමයි මේ සෙටින්ස් වල නම් කතා කරන් තියෙන්නේ. ඉතින් අපි මේකේ ගේමින් පර්ෆෝමන්ස්, ඒ වගේම කැමරා ටෙස්ට් එකක් ඒ දේවල් කරලා බලමු. හරි යාළුවනේ, ඉතින් ඔන්න දැන් ඔයාලට පේනවා ඇති මම මේ ෆොටෝ මේ මේන් කැමරා එකෙන් ගත්තු ෆොටෝ සැම්පල්ස් ටික. ඉතින් මේකේ ගොඩක් හොඳට ඩීටේල් වයිස් ගත්තොත් ඩීටේල්ස් හොඳයි. හොඳට බ්ලර් වෙලා තියෙනවා, වීමත්ින් හොඳයි. ඒ වගේම ගොඩක් ක්වලිටි පිච් එකක් ගහගන්න පුළුවන් මේ ෆෝන් එකෙන්. අපි ඇත්තටම මේ ෆෝන් එකේ අපි ගෙවනට ගොඩක් හොඳ කැමරා එකක් තියෙනවා. ඒ කියන්නේ අපි ගෙවන ගානට ඕනටත් වැඩිය සුපිරි කැමරා එකක් තියෙනවා ඇත්තටම කිව්වොදි. ඉතින් මේ බලන්න මේ ෆොටෝස් වලින් ගොඩක්ම ක්වලිටි ෆොටෝස් මේ ෆෝන් එකෙන් ගහන්න පුළුවන්. ඉතින් අපි ඊළඟට බලමු මෙන්න මේ ෆොටෝ එක. මෙන්න මේ මම මේ ගහලා තියෙන ෆොටෝ එකේ මේ අල්ලි ඉරි ඉඳන් ගොඩක් ක්ලියර්ලි පේනවා. ඉතින් සාමාන්‍යයෙන් වෙන ෆෝන් එකක් ගත්තනම් මේ ගන්න තියෙන වෙන ෆෝන් එකක් ගත්තනම් ඇත්තටම මෙහෙම ලං කරාම පික්සල් පේන්න ගන්නවා. සාමාන්‍යයෙන් පික්සල්ස් පේන්න ගන්නවා. ඒ හින්දා මේ ෆෝන් එක නම් ගොඩක්ම හොඳයි. මම ෆොටෝස් ගන්න ෆොටෝස් වීඩියෝස් ගන්න කෙනෙක්ට නම් මම අනිවාර්යෙන් මේක රෙකමෙන්ඩ් කරනවා. කියන්නේ අනිත් දේ රෙකමෙන්ඩ් කරන්නේ නැහැ කියලා නෙමෙයි. මේ එහෙම වීඩියෝ ෆොටෝස් රෙකෝඩ් කරන අයට නම් ගොඩක්ම හොඳයි කියලා මම මේ කියනවා. ඒ වගේම මේ තියෙන්නේ මෙගාපික්සල් දෙකක මැක්‍රෝ කැමරා එක. ඉතින් මේකේ මෙගාපික්සල් මේ ෆෝන් එකේ හැටියට මෙගාපික්සල් දෙකේ මැක්‍රෝ කැමරා එකත් හොඳට තියෙනවා. ඒ කියන්නේ වැඩක් කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ සෙල්ෆි කැමරා එක. ඉතින් මේකෙත් ගොඩක්ම ක්ලියර් ෆොටෝ එක, ගොඩක් හොඳ සෙල්ෆි කැමරා එක. ඒ වගේම මේ තියෙන්නේ පෝට්‍රේට් සෙල්ෆි එක. ඉතින් මේකෙත් හොඳට බ්ලර් වෙලා තියෙනවා ෆොටෝ.
extra pena di. Then make photos then aga. Isima. Araka kien na. Ne. Then wala pena di making gatta full HD video ga. Di make 60 FPS chali. Record denne. Di make godam quality details wise gatta na. Hundaram quality. Mang wala da eye play gala pena na. Adi. Quality videos making ganukulam hari den api yamu meke selfie videos balanna hari friends onna den mama me record karanne Redmi Note 10 device eken kisima prashnayak naha meke selfie camera eket den me record wenne meke original microphone eken man levelia mic ekak use karala naha e wage ma punch ප්‍රශ්න තියෙනවා මට නිකන් තේරෙනවා මේ 30 fps ඉඳ මේක පොඩ්ඩක් ලැග් වෙනවා වගේ චුට්ට හිර වෙවි වගේ තමයි යන්නේ වීඩියෝ එක මේ 1080p රෙකෝඩ් කරන්නේ ඒ ඇර මේකේ බෑක් කැම් එකේ නම් එහෙම කිසිම ප්‍රශ්නයක් ඇත්තෙම නැහැ ඔයාලා මම කලින් දාපු ෆොටෝස් වල දකින්න ඇති බෑක් කැම් එකේ සහ ෆ්‍රොන්ට් කැම් එකේ දැම්මා ෆ්‍රොන්ට් කැම් එකේ මේ වීඩියෝ එකේ කේස් එක විතරයි තියෙන්නේ අනිත් කිසිම අවුලක් නැහැ හොඳට වීඩියෝයක් කරගන්න පුළුවන් ඒ වගේම ගොඩක් හොඳට ෆොටෝ එකක් ගන්න පුළුවන් ෆෝන් එක තමයි Redmi Note 10 කියන්නේ හරි ෆ්‍රෙන්ඩ්ස් ඔන්න Redmi Note 10 එකේ ඔයාලට මම මේකේ සවුන්ඩ් එක්ස්පීරියන්ස් එක ගෙන්න හිතුවා ඉතින් දැන් ඔයාලට මේකේ මියුසික් එක හරි යලෝනේ ඔන්න අපේ වීඩියෝ එක ඉවර කරන්න තමයි යන්නේ. ඉතින් ඔන්න අන්තිමේදී බලගන්න Redmi Note 10 ඩිවයිස් එක. ඉතින් මම මේක ඔයාලට ආයි දෙපාරක් හිතන්නේ නැතුව රෙකමෙන්ඩ් කරනවා. ඇත්තටම ගොඩක්ම හොඳ ඩිවයිස් එකක් මේක. බ්ලොගර්ස්ලාට ඕනෙම ගේමර්ස්ලාට ඕනෙම කෙනෙක්ට. මේක හොඳ ෆෝන් එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් පුංචි වැරද්දක් තියෙනවා ඒක තමයි අර සෙල්ෆි කැම් එකේ ප්‍රශ්නේ මොකද ඒකේ 60 fps නෙමෙයි පොඩ්ඩක් මතක තියාගන්න ඒක 30 fps කියලා එතකොට පොඩ්ඩක් අර ස්පීඩ් ට වැඩ කරන එක පොඩ්ඩක් හිර වෙන්න ගන්නවා පොඩ්ඩක් ලැග් වෙනවා ඒ හින්දා සෙල්ෆි කැම් එකෙන් වීඩියෝස් නොකර බැක් කැම් එකෙන් වීඩියෝස් රෙකෝඩ් කරන්න කියලා තමයි මම නම් කියන්නේ ඉතින් ඔයාලට අරක ප්‍රශ්නයක් නැත්තම් කමන්නේ නැහැ ඉතින් බැක් කැම් එක නම් කිසිම ප්‍රශ්නයක් නැහැ හොඳටම හොඳයි බැක් කැම් එකෙන් අපි ගෙවන ගන්නට ඇත්තටම මට අමතකුණා මේක නිල ගණන් කියන්න මේක රුපියල් 38000 රුපියල් 42000 අතර මුදලකට ඔයාලට ලංකාවෙන් මිලදී ගන්න පුළුවන් ෆ්‍රෙන්ඩ්ස් ඔන්න අපි අද වීඩියෝ එක ඉවර කරන්න යන්නේ ඉතින් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න ඊට පස්සේ එන bell එක ගන්න press කරොත් විතරයි මම දාන videos ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන් ඉන්නේ එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක් මේ SL Tech Tube YouTube channel එක